ඔහුගේ කාලේ දඹුලු ලෙන් විහාරයේ ආදායම ගැන කතා කරා. අලුත්ම කන්ද විහාරයේ පින්පෙට්ටි වලට සීල තිබ්බා. මෙච්චර ආදායම් ලැබනවා මේ පන්සල් කියලා ප්‍රවෘත්ති හැදුවා. මේ නොකිය කියන්නේ මොකද්ද? හාමුදුරු රුගාව සල්ලි තියනවා දම් පූජා කරන්න එපා. හාමුදුරු කියන්නේ ප්‍රකෝටිපතියෝ. මෙච්චර මෙච්චර ආදායම් තියෙනවා. ඒ නිසා නොකිය කියනවා බෞද්ධයන්ට උඹලා හාමුදුරුන්ට නිකන් දන් පූජා කරන්න එපා. සල්ලි නැතුව නෙවෙයි තියෙනවා. මේ තමයි භික්ෂුත්වයට ගහනවා. මේ ගහන්නේ පන්සලකට දෙහකට නෙවෙයි. මේ ගහන්නේ පින්කඩේ තියෙන සල්ලි ටික කඩාගන්න නෙවෙයි. මේ ගහන්නේ බෞද්ධයයි භික්ෂුවයි ගිහියයි අතර තියෙන බැඳීම කඩන්න. මේක සભ્યත්වයේ මුදුන් මුලට ගහන ආණ්ඩු ක්‍රමයකට අද මේ රට ඇදවැටලා තියෙනවා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ අපට මේ රට වටින්නේ කවර රටකටත් වඩා අප මේ රටේ උපදුණු නිසා නෙවෙයි. අපි මේ රටේ මියදෙන නිසාත් නෙවෙයි. ඉපදුණු මියදුණු හැම මිනිහෙක්ම පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි අවුරුදු 500ක් මේ රට ගිලගත්තත් චෝල පාණ්ඩ්‍ය කේරලා බාහිර ආක්‍රමණිකයෝ දකුණු ඉන්දියා ආක්‍රමණිකයෝ සිය ගණනක් මේ රට ගිලගත්තත් රැක්ක මේ රටේ ඉහළම අනර්ගතම වස්තුව සભ્યත්වය ඒ මුදුන් මුලට ගහන ගමනක් ඒ මුදුන් මුලෙන් මේ පොළොව උගුලන ගමනක් අද මේ රට අරගෙන යන්නේ. ඒ නිසා තමයි අපි මේ සටන ජයග්‍රහණයෙන් කවර ආකාරයෙන් හෝ කෙලවර කළ යුතුව තියෙන්නේ. මේ මූසල දෙවසරක් වෙනවා දැන් දෙවසරකට වැඩි. මේක තෙවසරක් වුණොත් රටට වෙන හානිය ආපසු හරවන්න බෑ. මේක සිව්වසරක් වුණොත් රටට වෙන හානිය නැවත ආපසු හරවන්න බෑ. ඒ නිසා මේක හැකිතාක් අඩු ආයු කාලයකින් ඉවර කර දැමිය යුතු මූසල පාලනයක් බවට අදපත් වෙලා තියෙනවා. තමුන්වහන්සේලා කල්පනා කරලා බලන්න. මේ ආණ්ඩුව ආවට පස්සේ බුදුහාමේ නොවිච්ච ස්වභාවික විපත් ගිනි කන්දක් විතරයි තාම පිපිරුවේ නැත්තේ. කුණු කන්දක් කඩාගෙන වැටුණා එහෙමතට. නායකයා හැම තැනම මෙහෙට ගම් වතුර එනවා අරහේ නියගෙන් බැට කනවා. රජ රටට වතුර නැහැ මෙහෙට වතුර ඔළුවටත් තුඩින්. වහින්නේ නැහැ වහිනකොට වහිනවා රම්පෙට පොරි හැලෙන්නේ. මාසයකින් එන්න ඕන වැස්ස දවසෙන් වස්සනවා. ඒ හන්දා ගිලිලා මැරෙනවා. අරහේ වතුර නැතුව මැරෙනවා. එහෙන් හමුදා කඳවුරු පිපිරෙනවා ආයුධ ගබඩා පිපිරෙනවා. ඒවා හිස මත පතිත වෙනවා. මොනවද නොවුනේ? මොනවද නොවුනේ? ඒ නිසා මේ මූසල දෙවසර රටට ගෙන දුන්නේ විනාශය විතරයි. අද ජාතිය පැවැත්මේ මුදුන් මුලට ගහමින් තිබෙන රටක් මේ විවස්ථාව ගෙනල්ලා අරහෙන් යුද අපරාධ වුණා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ සක්කරයටවත් මේ රට බෙදෙන එක නවත්තන්න බෑ. බෙදෙන එක වළක්වන්න පුළුවන් වෙන්නේ නෑ. මේ පාලනය තවදුර පවතිනවයි කියලා කියන්නේ ඒ දෙකම කරනවා. තුනෙන් දෙකේ බලය අටවගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පැත්තට ගිය මන්ත්‍රීවරුන්ට ඇමති කට්ටක් දෙක සූප්පු කරන්න දීලා කට්ටියක් කියනවා සැප්තැම්බර් වල එනවයි කියලා. බාලගිරි දෝෂය වගේ අද නොවේ හෙට කියනවා. ඊට පස්සේ මට නම් එනකම් විශ්වාස නැහැ ඔය එනවයි කියලා කියන කවුරුත්. අරෙන් ටිකක් හොඳ කට්ටක් දෙන්නම් ගොම ආය නතර වෙනවා. කට්ට මදි නම් එනවයි කියනවා. කට්ට ටිකක් සුපිරි කට්ටක් බවට පත් කරගන්න එනවා කියලා කියනවා. එතකොට වේදනාවේ හේතුව හොයලා හේකට කට්ට ටික සුපිරි එකක් දීපු ගමන් ආය සූප්පු කර කර ඉන්නවා. ඒ විදියට අල්ලස් දීලා හදාගත්තු තුනෙන් දෙක බලයක් තියාගෙන ඉන්නේ මේ ජනතා ද්‍රෝහි දේශ ද්‍රෝහි මෙහෙම ඔවුන් tabiත ආකාරයට කරගෙන යන්නේ. ඒ නිසා තමයි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය රටක් ජාතියක් ඒ විශාල ශිෂ්ටාචාරය නිර්මාණය කරපු මුතුන් මිත්තන්ගේ නාමයෙන් ඒ බලවත් ශිෂ්ටාචාරයට පණ දීපු මුතුන් මිත්තන්ගේ නාමයෙන් මේ මහා සભ્યත්වයේ තොටිල්ලේ හැදුණු වැඩුණු කිරිබීපු දරුවෝ නම් අපි අපට තියෙනවා ලේවලින් ලියවිච්ච වගකීමක්. අපේ අතීත પરම්පරාව සભ્યත්වය රැකපු රට දැක්කා. ඒ රට නම් මේ වනසන්නේන්නේ ඒ සભ્યත්වය රැකපු රට නම් මේ වනසන්නේන්නේ ඒ රකින්න එක ලේවලින් අපකට පැවරිච්ච යුතුයකමක් හා වගකීමක්. හොරු වල්ලනෝ කිය කිය ඔවුන්ට තිබෙන සැබෑ දේශපාලන තර්ජනයට පහර දෙන්නේ හන්දා රණවිරු දඩයමට එරෙහි බලවේග වලට විතරයි දේශපාලන දඩයමට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ මං කලින් උකුව රවීගේ සේප්පුවෙන් යනවා ලක්ෂ 1000 ගන්න බෑග් වල දාගෙන ගේට මිල ගෙවන්න. විසුද්ධිකරණය නෑ ඔයන්න. පොලිසිය නීතිය නෑ. ඇලෝසියස් දෙනවා තව ලක්ෂ බර ගන්න. ඒකට පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් ඕනනම් හොරගමක් කරලා ඉල්ලා අසුනම හරි අපරාධය අර කවුද
හිටියාර මිනිස්සුන්ගේ සල්ලි වලින් කැසිනෝ ගහලා හිරේ ගියාද? සක්විති, සක්විති だっ තිබ්බ ඉල්ලාස්සේ. ඉල්ලාස්සුනා නම් වැඩේ කොට. මාස දෙක තුනක් ඉල්ලාස්සුනාම සිද්ධිය අමතක වෙනවා. ඊට පස්සේ ආයෙ නැවත කරලියට එනවා. දැන් හොරු අල්ලනවයි කියලා කෑමොරදීගෙන ආපු හොරු ටික මහදවල් හොරකම් කරනවා ලැජ්ජාවක් බයක් ගෑවිලාවක් නැතුව. එතකොට තමුන්වහන්සේලා තේරෙනවා මේ නඩේ එක පැත්තකින් ඔවුන්ම විරුද්ධව පෙනී හිටපු ඔවුන්ම ඉහළට ඔසවපු සටන් පාට වනසා තමුන් ළඟ තිබෙනවා. අද මේ රටට ඕනේ මේ ගමන නතර කරලා මේ රටේ සભ્યත්වයේ මුදුන් මුල රකින, ජාතිය ආර්ථිකයට පණ දෙන, මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග දියුණු කරන, ඒ වගේම දේශපාලන ශිෂ්ටාචාරය අලුත් පිටුවක් ලියන, ශික්ෂිත දේශපාලන රටාවකට මේ රට ගෙන යන, උතුරේ දෙමළ ජනතාව දිහා සානුකම්පිතව බලමින් ඔවුන්ගේ ජීවිතය නගා හිටුවීමට පියවර ගනු ලබන කෘෂිකාර්මික කාර්මික ප්‍රබෝධයකට මේ රට අරගෙන යන, එහෙම ගමනකට අද මේ රට පරිවර්තනය වෙන්න ඕන. එහෙම නැතුව මේ පාලකයෝ දෙන්න අතේ මේ රට තවදුරටත් පවතිනවායි කියන්නේ ගොඩ ගන්න බැරි ප්‍රපාතයකට අපේ මව්කුලෝ වැටෙනවා. එක වලක්වන්න නම්, එක මලක් වලක්වන්න නම් අපට සිද්ධ වෙනවා පාරට බහින්න. මැටිවරණ දීපල්ල කියලා ඉල්ලගෙන පාරට බහින්න. අද රාජසේවකව ඡන්ද දුන්න එක එකේ වින්දා දායි රාජසේවකයන්ගේ මනස සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අපි දන්නවා දොස්තර මහතුරුයෝ වැඩි හරියක් ඡන්ද දුන්නේ අට වෙනද හංසයට. රාජසේවකයොත් වැඩි හරියක් තමයි ඡන්ද දීලා තිබුණේ බොහෝ තැන්වල හංසයට. අර 50,000 නැතුව බයිසිකලිය ගන්න බලාගෙන 10,000 මූලික වැටුපට එකතු වෙන හැටි බලාගෙන හමුදාවේ අයත් වැඩියෙන් දුන්නේ තමයි ඡන්ද හංසයට. ඇයි හත්තිලව්වේ 10,000 මූලික වැටුපට එකතු වුණාම අවුරුදු 20න් පෙන්ෂන් නැති හැටි පෙන්ෂන් එක හම්බ වෙනවා වැටුප තරම් පෙන්ෂන් එකක්. ගැහුවා ගතිරේ. දැන් අනිත්‍යයේ දුක්ඛේ අනාත්මේ කියාගෙන නිකටට අත තියාගෙන කල්පනා කර කර ඉන්නවා. ඡන්ද ඉල්ලලා පාරට බහින්න වෙලා තියෙනවා. වෙනදා එදා රාජපක්ෂ ආණ්ඩුව හැම අවුරුද්දටම මොකක් හරි ඡන්දයක් තිබ්බා. හිතේ තියෙනවා නම් ආණ්ඩුවට කෙරෙහි විරෝධයක් පිට කරන්න ක්‍රමයක් හදලා දීලා තිබ්බා. වෙන වෙන ක්‍රම හොයන්න ඕනේ නැහැ. විරුද්ධත්වය පාන්න විදියක් තිබ්බා. අද විරෝධය තියෙනවා විරුද්ධත්වය පාන්න විදියක් නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඡන්දය තියපල්ලයි කියලා පාරට බහින්න. ඡන්දය බලෙන් හරි අරගෙන මේ ආණ්ඩුව කෙරෙහි බලවත් ජනතා විරෝධය කොපමණද කියලා පෙන්වන්න. ඒ ජාතික සටන මේ මව්කලව මේ ගග්‍රහණය නිදහස් කරගන්න නම් ඒ ජාතික සටනට අපි පණ දෙන්න ඕන. දකුණේ රණකාමී මුතුන් මිත්තන් හැම විටම අභියෝගයේ බාරගත්තු මිනිසුන්ගෙන් නිර්මාණය වෙච්ච මේ පොළව තමුනාසලට ඒ සඳහා ලොකු වගකීමක් තියෙනවා. අපි කවුරුත් ලක්මාතාව මේ ඉරණමෙන් නිදහස් කරගන්න නම් විදේශීය බලවතුන්ගේ පාපන්දුවක් බවට ලංකාව පත් වෙන එක වළක්වන්න නම් බාහිර බලවේගවල න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට පත් වෙන එක වළක්වන්න නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත වෙන යෝජනාවකින් දෙමළ ඊළම හැදෙන දවස උදා වෙන එක වළක්වන්න නම් රට ජාතිය දවසින් දවස ප්‍රපාතයට ඇදගෙන යන මේ සල්ලාල ආණ්ඩුව අපි ගෙදර යවන්න ඕන. සල්ලාල ආණ්ඩුව සල්ලාලියෝ නෙවෙයිද මෙහෙම විකුණන් කන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයල මේ විකුණන් කන්නේ අම්මප්පගේ පුතර. සල්ලාලයා නෙවෙයිද කුඩු ගහන්න පටන් ගන්න? සල්ලාලයා නෙවෙයිද ගෙදර බඩු මුට්ටු ටික විකුණන්න පටන් ගන්න? සල්ලාලයා නෙවෙයිද අන්තිමට නෝනවත් විකුණන්න පටන් ගන්න? ඒ වර්ගයේ සල්ලාල ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ පණනල දිග වෙන තරමට ජාතියේ පණනල කොට වෙනවා. මේ ආණ්ඩුවේ පණනල දිග වෙන තරමට මාතෘභූමියේ පණනල කොට වෙනවා. අපට සිද්ධ වෙනවා ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා මහජන ඡන්දය ඉල්ලලා පාරට බහලා සටන් කරන්න මැතිවරණ කොමසාරිස්තුමාගේ කන් ඇහෙන තරමට හද්දේ වැඩි කරලා දෙන්න. දේශප්‍රිය මහත්තය අපේ ආණ්ඩුව කාලනම් දණින් පල්ලෙහාට වෙඩි තියනවා කිව්වා. ඒ කාලේ හොඳ ඡන්දියෙක් රාජ්‍ය සේවයේ හිටපු හොඳ ඡන්දියෙක් ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ පැත්තේ මම දන්න තරමින් සුනන්ද දේශප්‍රිය එතුමාගේ සහෝදරයා. දැන් එදා හිටපු රණකාමී මැකෝ දැන් නැහැ. දැන් කටවහගෙන මැතිවරණ කොමිසමේ සභාපති කරා. අයින් වෙන දවසක් නැහැ. එන් ඒ මැකෝ කටවහගෙන මේ කන් ඇඩිවලට ඇහෙන ප්‍රමාණය සද්දකින් ඒ මහජන සටන කරලියට ගේන්න ඕන. එහෙම ගෙනාවොත් විතරයි ඡන්ද තියන්නේ. එහෙම ලබා ගන්න ඡන්දවල
ප්‍රබලද කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සල්ලා ලාණ්ඩුව ගෙදර යවන්න නම් ඒ සටන අතට ගනිමු. ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වෙමු. දේශපාලන වාද බේද අතහැරලා මව්පොළො වෙනුවෙන් ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සියලු වාද බේද පැත්තකට දාලා සමගි වෙමු. සමගි වෙලා ඒ සටන අතට ගමු. එහෙම ගන්න සටන ජයග්‍රහණයෙන් කෙලවර කරලා ලක්මාතාව මේ සල්ලාලයාගේ ග්‍රහණයෙන් මුදවා ගනිමු, නිදහස් කර ගනිමු, කෙලෙසන ගමන නතර කරමු. අන්නේ සටනට පණ දෙන්න, ඒ සටනට පෙරමුණ ගන්න, ඒ සටනට එක්රොක් වන්න ගාලු දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා. ජාතික නිදහස් පෙරමුණේ අපේ නායක දිල්රුක් සහෝදරයා ඇතුළු මේ කඩ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරන කැප වෙන සියලුම දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා කියා පතමින් මාතෘභූමියට ජය වේවා, මාතෘභූමියට ජය වේවා, තමුන් වහන්සේලාට ජය වේවායි පතමින් මගේ වචන සත්‍ය අවසන් කරනවා. ජයෙන් ජයම වේවා.